දැන් පිළිගන්නේ කුල් ලෙසාස්තර යනම්මනම් කුල් ලෝල් කුල් මාත් එක්කත් ඔය හැම බලවේගයක්ම වැඩ කටයුතු කරනවා යක්කු බඳන් බූතෝ බඳන් අර කියන විදිහට අමුණු ශාර්මෝලේ මිනිස්සු වැඩ ගන්නවා කියන මේක ඇත්ත දෙසැම්බර් ජනවාරි වෙනකොට රටේ දේශපාලනේ දැන් තියෙන ඉහළ පුටුවල මේ කොහොමද තර කියන විශ්වාසය තියාගෙන මෙච්චර විශ්වාසයක් ඇති කරගෙන මේ අවුරුදු දෙසැම්බර් වෙන්න ඉස්සෙල්ලා තව යන්ත්‍රයේ සුරේ දාලා ප්‍රශ්න තිබුණු කට්ටිය ජීවිතෙන් ගොඩ ආපු කට්ටිය සාක්ෂිලෝ තරකට උදාර ඉදිරිපත් කරන්න පුළුවන් සටන්කාමී ගති ඇති වෙන මනස විකෘති වෙන දේවල් අහන්න දකින්න පුළුවන්කමක් තියෙනවා ඒ ගැනත් මේ මේ දේවල් හරියටම වෙයිද එහෙම නැත්නම් මේවා වෙයි හෝ නොවෙයි හෝ අනුමානෙ ජනවාරි පෙබරවාරි මාර්තු කියන මාස තුන පිළිවෙලින් ගත්තොත් එහෙම දේශපාලන සම්බන්ධය ගැන මොන වගේ දේවල් සිද්ධ වෙයිද මොනවාද මේ විශ්වයෙන් ලැබිලා තියෙන පණිවිඩ ඉදිරි පිළිමද ගැන කල්පනා කරලා ආයේ තරගලයක්ද මේකක්ද අපි ආයිබෝන් දනසොක්ස් වල හැමෝටම මම ආයිබෝන් කියලා පිළිගන්නවා ආයිබෝන් තාරක තාරකත් එක්ක බොහෝ කාලයකට පස්සේ තමයි අද අපි කතා කරන්න පැමිණියේ අදෘශ්‍යමාන ලෝකේ වන් නැත්තම් මේ නොපෙනෙන ලෝකේ පිළිමදව පරීක්ෂණාත්මකව ගවේෂණාත්මකව බලද්දී බොහෝ තැන්වල බොහෝ කතන්දර තිබෙනවා බොහෝ තැන්වල බොහෝ වැඩ කටයුතු සිද්ධ වෙනවා මේ අතර මේ අදෘශ්‍යමාන ලෝකයෙන් තවත් වැඩ කටයුතු කරන තරුණයෙක් තමයි මේ අදෘශ්‍යමාන දේවල් ඒ කියන්නේ ඔබට මට ඔබේ ඇසට එමන් නැත්තම් මගේ ඇසට ඔබේ කනට අපේ කනට ඇහෙන්නේ නැති පෙනෙන්නේ නැති බොහෝ දේවල් තිබෙනවා මේ විශ්වය තුළ ඒව තුළ ගැප්පිච්ච විශේෂ ශක්තියක් තියෙනවා මේ ශක්තියන් වලින් බොහෝ වැඩ කටයුතු කරනවා ඒ වැඩ කටයුතු ගැන තමයි අදත් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ නපනේ ලෝකයේ පිළිමදව කතා බහ කරන් යද්දි තාරක මොකද වෙන්නේ ඉතින් මේ දවස්වල මොන විදිය වැඩ කටයුතු වෙන්නේ විශේෂ වැඩ කටයුතු වගේක් කරගෙනත් යනවා ඉතින් වෙන්ද වගේ ඉතින් මිනිසුන්ට උදව් උපකාර කරගෙන ඒවත් එක්ක ඉස්සරහට යනවා දැන් තරුණෙක් විදිහට මේ පැත්තේ වැඩ කටයුතු කරද්දි ජ්‍යොතිෂ්‍ය පැත්තේ අන්තර මන්ත්‍ර තන්ත්‍ර මේ ශාන්ති කර්ම කියලා කොටසේ වැඩ කටයුතු කරද්දි මිනිසුන්ගේ පිළිගැනීමක් තියනවද කෝ දැන් තාරකට පරිණතභාවයක් අවුරුදු ගානක එක්ස්පීරියන්ස් නැත්තම් අර අපි දකින විදිහට පරම්පරාවෙන් ආවා ඒ කතන්දර නැද්ද ඒ කතන්දර නැතුව තාරක තරුණෙක් විතර වැඩ කටයුතු කරන් යනවද ඔය ඉතින් මම මේ දැන් කරන් යන නිසා තමයි මම අද රැඳිලා ඉන්නේ ඉතින් මේ ඕක වෙලා තියෙන්නේ අර පෞගේ දවස්වල වෙච්ච දේවලුත් එක්ක තමයි ඉතින් අර වැඩක් කරන්න ගියාට පස්සේ කරන්න ඕන තැන් තියෙනවා නැති තැන් තියෙනවා ඒවත් එක්ක අපි තේරුම් ගන්න ඕන අපි මොනවද කරන්නේ අපි කල යුතු තැන අනුව මේ දේ වෙනස් වෙනවා තර්කය කියන්නේ මන්ත්‍රයකට ඇත්තටම පුළුවන් ද භෞතික දේවල් චලනය කරන්න නැත්නම් මොනාරි ඒ වගේ සිදුවීමක් කරන්න ඔව් පුළුවන් දේවල් පුළුවන්කම් තියෙන නිසානේ දැන් ඈත අතීතයේ සිට මේ යන්ත්‍ර මන්ත්‍ර පැවතීගෙන ඉන්නේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍රිකෝ දැන් අතීතේ අපි අහලා තියෙනවා පොණ්ඩදෙනි ආමුදුරුවන්ගෙන් ගත්තම මේ බොහෝ දෙනෙක් ගාව මේ හොඳම උදාහරණයක් මේ බලය මේ ශක්තිය විදව තිබ්බයි හැබැයි දැන් ප්‍රශ්නේ අදටත් මේ මන්ත්‍ර බල බලය බලන්කොද අදටත් මේ අන්ත්‍ර බල බලය ඒ විදිහම බල ගැන්විලා තියෙනවද ඔව් එදා තිබ්බ විදිහම තමයි අදත් තියෙන හැබැයි ඉතින් මේක වෙලා තියෙන අර වුඩින් පල්ලෙන් දෙයක් දන්නේ නැතුව එක දෙයක් දැනගෙන කරන අය වැඩි නිසා ඉතින් අර මේක පොඩක් පරිහානට යන බවක් තියෙනවා දැන් තාරක සාමාන්‍යයෙන් අවුරුදු කීයක විතර අධ්‍යක්ෂීම් තියෙනවද මිනිස්සුන්ගේ කොච්චර විතර ප්‍රශ්න ගැටළු ඉස්සලා තියෙනවද කොහොමත් මේ පැත්ත මං කරන්නේ මේ යන්ත්‍ර මන්ත්‍ර පැත්ත කරන්නේ පොඩි කාලේ ඉඳලා අවුරුදු 5 6 ඉඳන් තමයි මේ වැඩ කටයුතු මම කරගෙන යන්නේ. ඒ කියන්නේ මේකේ සත්‍යතාවය දැකලා තියෙනවද කවුරු හරි පරම්පරාවේ කෙනෙක් හරි නැත්නම් උගන්වපු ගුරුවරයෙක් හරි මේ දේවල් කරද්දී සත්‍යතාවය කැහැට දැකලා තියෙනවද අත් විඳලා තියෙනවද? ඔව් සත්‍යතාවය තියෙන නිසා තමයි මම අද රැඳිලා ඉන්නේ. ඒ වගේම සමහර අවස්ථා තියෙනවා අපිට මාධ්‍ය හරහා පෙන්වන්න බෑ. හැබැයි වැඩ කටයුත්තක් කරනකොට අදාළ කෙනා අනුව ඒ අදාළ දේ අනුව අපිට හරි දෙයක් කරොත් ඒ කෙනාට හරි ප්‍රතිඵලයක් අරන් දෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. දැන් තාරක පුද්ගල එහෙම නැත්තම් මේ වැඩසටහන බලන කෙනෙක් හරි වෙලා කවුරු තාරකව හොයාගෙන ඉන්නේ මොන මොන විදිහේ වැඩ කටයුතු කරගන්නද කියන්නේ තාරකගේ අතින් එහෙම නැත්තම් මේ ශාන්ති කර්ම කොටසට තාරක කරන්නේ මොන මොන විදිහේ වැඩ කටයුතුද මම එකින් එක පැහැදිලි කරන්න ගොඩක් දුරට එනවා ගෙවල් ආරක්ෂාවල් එනවා ඊට පස්සේ තමන්ගේ දියුණුව වැඩි කරගන්න ඕන කියලා එනවා ඊට පස්සේ දරුපල සම්බන්ධව ඒගොල්ලන්ගේ මොනාරි ග්‍රහපල මොනාරි ගැටලු තියෙනවා ඒවා නැති කරගන්න එනවා ඊට පස්සේ දරුවන් ඉගෙනීම් කටයුතු වර්ධනය කරගන්න කියලා එනවා ඊට පස්සේ ලෙඩ රෝග සම්බන්ධ ගත්තොත් එහෙම ලෙඩ රෝග සමහරක් අයට හොයාගන්න බැරි අවස්ථා තියෙනවා කොච්චර බෙහෙත් ඒත් කරත් සමහරක් ලාට ලෙඩේ ඔන්න මෙන්න හොයාගන්න පුළුවන්කම තිබිලා ආයි නැති වෙලා යනවා. ඉතින් ඒ ඒවත් මට පුළුවන්කමක් තියෙනවා හරියට හොයලා බලලා හරි පලාපලයක් අනුව විස්තරයක් කියන්න. ඉතින් ඒවටත් එනවා ගොඩක් අය. ඒ වගේම විවාහ සම්බන්ධ ගැටලු තියෙනකොට ඒවත් निराකරණය කරගන්න එනවා මේ පූජාවල් තියලා. ඒ වගේම විවිධ එනවා මේ ග්‍රහාපල සම්බන්ධ ගැටලු निराකරණය කරගන්න ওই වගේ
තාරක කිව්ව දේවල් අපි බලද්දි කෙනෙක්ට එක ප්‍රශ්නයක් උනාට සමස්තයක් විදියට ගත්තම බොහෝ පිරිසකට බොහෝ දෙනෙක්ට තියෙන ගැටලු ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න මේ ප්‍රශ්න වලට පිටක් කරන් දෙන්න තාරකව මොකද්ද තියෙන බලය? දෙවි කෙනෙක්ගෙන්ද වැඩ කරන්නේ? දිෂ්ටි වෙනවද? ආරූඪ වෙනවද? මොකද්ද අපිට නොපෙනෙන තාරකව තියෙන බලවේගය? ඔය ඒක විශ්ව ශක්තිය තරහා තමයි ඒක ලැබෙන්නේ. ඉතින් මට ඒක බලය පෙන්වන්න බෑ කොහොමද කියලා. ඒ කියන්නේ මට දෙන දේ එක මට කාටවත් කියන්න බෑ. හැබැයි ඉතින් අවස්ථානුකූලව මේවල ඇත්තක් තියෙනවා කියලා මම ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. මේ ඔබතුමාගේ මේ YouTube නාලිකාව ඔස්සේත් මම පෙන්වලා තියෙනවා. ඉතින් තව ගොඩක් වැඩ ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා. අපි බලමු. දැන් ඒ කියන්නේ මේ මේ බලවේගයේ පිටිපස්සේ ඉන්නේ අර කියන විදිහට දිෂ්ටි වෙනවද? ආරූඪය දාන කනට කවුරු හරි ඇවිල්ලා කියනවද? එහෙම නැත්නම් තාරක පිළිගන්නවද මේ කෙනෙක් දිෂ්ටි වෙනවා කියන එක? ඇඟට අර කෙනෙක් ආරූඪ වෙනවා කියන එක සත්‍යද? එහෙම දේවල් වෙන්න පුළුවන්. මෙහෙමයි ආරූඪයක් කියනකොට අපිට විවිධ තියෙන පැතිකඩවල් එක පැත්තක් නෙමේ සමහරක් වෙලාවට භාවනාවක් මගින් විශ්ව ශක්තිය එන්න පුළුවන්. නැත්නම් ඥාතියෙක්ගෙන් හරහා එන්න පුළුවන්. ප්‍රේතයෙක්ගෙන් හරහා එන්න පුළුවන්. තව සමහරක් වෙලාවලට මොන හරි භූත බලවේගයක් කනට කියන්න පුළුවන්. ඔය වගේ ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒව හරියට අපි හොයා ගන්න ඕන මේක මොන විදිහකින්ද මේක ලැබෙන්නේ කියලා. දැන් අපි හිතමු කිසිම තාරක මෙතන දෙන කෙනෙක් ගැන විස්තරයක් දන්නේ නැහැ. හැබැයි ඔහුගේ ගැටලුව හරියට දැන කියා ගන්න ඕනි. මොකද්ද භාවිතා කරන්න සමහරු වඳුන භාවිතා කරනවා කියනවා. දැන් අර තාරකියේ මට හරියට බලලා ගැටලුවට ප්‍රතිකාර කරන්න පුළුවන් මොන මොන විදිහකින්ද යොදා ගන්න. ඔව් ඉස්සෙල්ලම අඳුන මගේ ළඟ තියෙනවා. ඊට පස්සේ කුල්ල කුල්ලෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ දැන් පිළිගන්නේ නැහැ නේද කුල්ලේ සාස්ත්‍රය අනම්මන කුල්ලවල කියලා කියන්නේ කුල්ලවල මෙහෙම මෙහෙමනේ උතන වෙලා තියෙන්නේ. අර මං ඉස්සෙල්ලා කිව්වාගේ අනවශ්‍ය දේවල් කරන්න ගිහිල්ලා මේ සාස්ත්‍රය හැල් වෙලා තියෙනවා. ඇත්තරම මේක ඇත්තක් තියෙනවා. ඇත්ත හරියට කරොත් මේක යහපතක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි කුල්ලේ සාස්ත්‍රය මොකද්ද? කුල්ල ශාස්ත්‍රය කියන්නේ අපිට සමහර මොන හරි දේක් බලා ගන්න ඕන චෙක් කර ගන්න ඕන නම් ඒක හරහා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කෙසෙල් පුට්ටු හරහා පුළුවන් බලා ගන්න. තව තියෙනවා විශේෂ වැඩ කටයුතු ඒවා මාධ්‍ය හරහා පෙන්වන්නත් බෑ. මොකද මං කැමති නෑ අර සෙව්වන්දිර වෙච්ච දේ හරහා මිනිස්සු මේ දේවල් හැල්ලු කරනවට. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නව නම් අවශ්‍යතාවය අනුව කතා බහ කරලා අර මං ඉහත කිව්ව දේවලුත් එක්ක ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කමක් තියෙනවා. යක්කු බඳන් භූතයෝ බඳන් අර කියන විදිහට අමුණු ශාර්මෝලි මිනිස්සු වැඩ ගන්නවා කියන මේක ඇත්තද? මේක සත්‍යද? එහෙම වැඩ ගන්න පුළුවන්ද? පුළුවන්. ඔය ඈත අතීතයේ සිටම අවුරුදු 2500කට ඉස්සෙල්ලත් බුදුහාමුදුරුවන්ගේ කාලවලත් ඒ දේවල් වෙලා තියෙනවා. ඉතින් මමත් ඒ සම්බන්ධව ගොඩක් දැනුමක් තියෙනවා. මාත් එක්කත් ඔය හැම බලවේගයක්ම වැඩ කටයුතු කරනවා. ඉතින් ඒවත් එක්ක මම දන්නවා මේ වෙලාවත් එක්ක තියෙනවා කියලා. මොකද අර කරන්න මුණ්ඩිය කියන්නේ මොකද? ඔහොම තියෙනවා නේද දේවල් එක එක දේවල්. මේ මේ මට්ටම් මොනවාද? ඒ කියන්නේ තාරක මේ මට්ටම් වලට පැමිණිලා තියෙන මේ මට්ටම් පහු කරලා තියෙන අපිට හිමි කරන්න පුළුවන් දේවල් ප්‍රමාණයක් තියෙනවද? තාරක මේ වෙද්දී ඉන්න මට්ටම් මොකද්ද? මම ඔය අනිත් හැම අයටම වැඩි ඉහළ මට්ටමක ඉන්නවා. ඒ නිසා තමයි අද මගේ ළඟට ලොකු පිරිසක් එන්නේ. ඉතින් ඇත්තටම දැනට මේ යන තත්ත්වය ගැන කනගාටු භාවයක් තියෙනවා මේක හැල්ලු කරන එක ගැන. ඉතින් අදට මේ මගේ ළඟට එන අයත් කියන්නේ ගොඩක් මේක හැල්ලු වෙලා තියෙනවා. ඉතින් ඔබතුමා මේක හරියට කරන් යන එක සතුටුයි කියන එක හැමෝම මට කියනවා. කෙනෙක් කොහොමද තාරක ගැන විශ්වාසය තියාගෙන මෙච්චර විශ්වාසයක් ඇති කරගෙන ඇති කරගන්න එක ලේසි ඕන කෙනෙක්ට විශ්වාසය. හැබැයි පවත්වාගෙන යෑම තමයි අමාරු වෙන්නේ. අනිවාර්යයෙන්. කොහොමද තාරකගේ විශ්වාසය පවත්වාගෙන යන්නේ? ඔව් මෙහෙමයි. දැන් අපි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ එක පැත්තකින් නෙමෙයිනේ බලන්නේ. තත්කාල බලන්න පුළුවන්. ඒ කෙනාගේ දේහ ලක්ෂණින් බලන්න පුළුවන්, අංග ලක්ෂණින් බලන්න පුළුවන්. ඊට පස්සේ අඳුන හරහා බලන්න පුළුවන්. ඊට පස්සේ අපි පුද පූජාවල් තියලා නොඑක් ශක්තියින් එක බලන්න පුළුවන්. ඔක්කොම එකතු කරගෙන තමයි මම හරියට පලාපලයක් කියන්නේ. ඒ කියන්නේ ජ්‍යොතිෂයේ පැත්ත වැඩ කටයුතු ටික සිද්ධ වෙනවා. මම දන්න ඕනි. අනිවාර්යයෙන්. එහෙම වැඩ කටයුතු සිද්ධ වෙලා ඒ වගේ පරීක්ෂණාත්මකව දේවල් සිද්ධ වෙලා තමයි අර වෛද්‍යවරයෙක් ළඟට ගියත් අදාළ පරීක්ෂණ ටික කරලා හොයාගන්න මේ මුලින් රෝගය මොකද්ද කියලා. අනිවාර්යයෙන්. ඕනිම දෙයකට තාරකව විසඳුම් තියෙනවා. ඕනම දෙයකට විසඳුමක් තියෙනවා. හැබැයි ඉතින් කතා කරලා හරියට බලන්න ඕන මොකක්ද ඒ අවශ්‍යතාවය අනුව සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ ලංකාවට විතරද සමහරු කියලා විදේශගත වෙලා ඉන්න එක ඕනි ප්‍රශ්නයක් හරියපනේ විසඳලා දෙන්න පුළුවන් මෙහි ඉඳන් බල වේගය යවන්න පුළුවන් ඔය මට්ටම් වලට සමහරු කතා කරනවා මේ ශාන්ති කර්ම පැත්ත ගත්තට පස්සේ. ඒ කියන්නේ තාරකත් එහෙමද මෙහි ඉඳන් ඉන්න ගෙදර ඉඳන් බල වේගය යවනවද එහෙම යවලා වැඩ කටයුතු කරනවද නැත්නම් අදාළ තැනට යන්න වෙනවද? අදාළ තැනට යන්න වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඉතින් දැන්
දැන් වෙන රටක හිටියොත් කෙනෙක් එහෙම කරන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඒකනත් එක්ක මම සංනිවේදනය හරි විදියට යොදාගෙන ඊට පස්සේ නැහැ නැත්තම් WhatsApp හරි මොන හරි තාක්ෂණින් වීඩියෝ කෝල් එකක් හරි අරගෙන අවශ්‍ය දේවල් කතා බහ කරලා අවශ්‍ය දේ හරියටම කරලා දෙනවා. ගෙවල් ආරක්ෂාවල් විතරෙන් එහාට ගියාට පස්සේ අර විවාහ සම්බන්ධ වැඩ මම හිතන්නේ මේවා හරි ප්‍රසිද්ධයිනේ මේවා නිරන්තරයෙන් එනවා මේ වගේ ගැටලු. මේවට හරි විසඳුම් ලබා දෙන්න පුළුවන් ද ගියක් හරියට ඇත්තටම ආරක්ෂාවක් දැම්මොත් වෙන කාටවත් ඒකට ප්‍රශ්නයක් කරන්න බැරි තරම්. ඔව් මෙහෙමයි. ආරක්ෂාවල් කියනවා දැන් අද කාලේ තියෙන්නේ එකපාරට ගියා ආරක්ෂාව දැම්මා මැතිරුවා ගියා. හැබැයි ඒක නෙමෙයි ගෙවල් ආරක්ෂාවක් කියනකොට අපි දින ගණනාවක් තිස්සේ වැඩ කටයුත්තක් කරන්න ඕන. එහෙම කරොත් තමයි හරි ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ වගේම දැන් මගෙන් සේවාව ලබා ගන්න කෙනාගෙත් 100% තියෙන්න ඕන. ඒ කියන්නේ මට ඒ දේ දෙන පළියටම එහෙම ලැබෙනවා කියලා කියන්න බෑ. මොකද අනිත් කෙනාත් ඒ මං කියන වතාවත් හරියට පිළිපැද්දොත් 100% ආරක්ෂාව තියෙනවා. ඔය ඔය කියන තරමටම අර කැඩිච්ච පවුල් එකතු කරන්නේ. එහෙම නැත්නම් මේ පවුල් වල ආරවුල් මේ ප්‍රශ්න මන්ත්‍ර වලින් යන්ත්‍රයක් දාලා විසඳන්න පුළුවන්ද? මෙහෙමයි. යන්ත්‍ර මන්ත්‍ර වලින් අපිට ඒක යථාර්ථයට පත් කරන්න පුළුවන්. හැබැයි තින් මෙහෙම එක දිගට දැන් උදාහරණයක් කියනකොට දැන් ඔන්න මන් දෙයක් හදලා දෙනවා. ඊට පස්සේ ආයෙත් එතන අවුල් කර ගන්නවා නම් දැන් ගෙදර ස්වාමියා උදාහරණයක් විදිහට තරහ වෙලා තියෙනවා. බිරිඳ මොන හරි පරණ දේවල් ආපහු දැන් සාමාන්‍ය ප්‍රශ්නයක් වෙලානේ වෙන් වෙන්නේ. එතකොට ආපහු පරණ දේවල් මතක් කර කර ආයි ආයි අර මිනිස්සුන්ට ඉන්න දෙන්න නැතුව ප්‍රශ්න ඇති කරොත් ආයි එක වෙනස් වෙනවනේ. ඉතින් අර ඒ වගේ මන් දෙයක් කරාට වැඩක් නැහැ. අනික් කෙනාගෙත් ඒ විදිහ 100% තියෙන්න ඕන. තර්ක මොකද්ද තර්කව මේ විදිහ තියෙන බලගත් මේ යන්ත්‍රේ? දැනට විශේෂ යන්ත්‍රයක් තියෙන ගොඩක් ඉල්ලුමක් තියෙනවා යන්ත්‍රයට. හැබැයි ඉතින් අර ඉල්ලුම තියෙන වගේ මේකට ලොකු මුදලක් යනවා. මොකද මම මාස 3ක් විතර වගේ එක ජීවම් කරනවා. මොකද යන්ත්‍රේ වෙන්නේ ඇයි කෙනෙක් යන්ත්‍රේ දාගන්න ඕනේ මොන වගේ පිටක් වෙනවා? විශේෂයෙන්ම දියුණුව සඳහා තමයි මේ යන්ත්‍රය මම නිර්මාණය කරගෙන යන්නේ. ඒ කියන්නේ කෙනෙක් කතා කරොත් එහෙම දියුණුව සම්බන්ධ ගැටලුවක් කියලා මම ඒ අවශ්‍ය කාරණා ටික ඔක්කොම හොයලා බලලා ඒකට හරි පිළිතුරක් සූර්ය හරහා දෙනවා. දැන් අපි දුමු තාර්ක දැන් කෙනෙක් විශාල මුදලක් වියදම් කරලා මේ යන්ත්‍රය දාගන්නවා. කොහොමද වගකීමක් ගන්න පුළුවන් ද මේකෙන් හරියටම දිනුව සැලසෙනවා කියලා දාලා කාලයක් ගියාට පස්සේ මුකුත් තුනේ නැත්තම්? නෑ එහෙම වෙන්නේ නෑ. අද වෙනකන් එහෙම වෙලා නෑ. මට 100% ෂුවර් විශ්වාසයක් තියෙනවා. මොකද දෙයක් වෙන්නේ නැත්තම් මම කවදාකවත් දෙන්නේ නැහැ. මට නිතර කතා කරනවා දැන් මේ සූර දාපු අය ගොඩක් අය නිතර කතා කරනවා මාත් අපිට හොඳයි වෙන්දර වැඩිය. නිතර කතා කරනවා කට්ටියට නංගම හරි. නිතර ගොඩක් අය කතා කරනවා මේ මහත්ය අපිට හොඳයි දැන් දියුණුව තියෙනවා. ඔබතුමා අමතක නැහැ අපි වැටලා ඉන්න වෙලාවේ ඔබතුමා අපි මේ තැන තිබ්බ කියලා ඉතින් කියන දේ ගැන සතුටක් තියෙනවා. ඒ කියන්නේ මේ යන්ත්‍රයේ සුරේ දාලා ප්‍රශ්න තිබුණු කට්ටිය ජීවිතෙන් ගොඩ ආපු කට්ටිය සාක්ෂිල්ලෝ තාර්කට හොඳට ඉදිරිපත් කරන්න පුළුවන්. අනිවාර්යෙන් කවුරු හරි එම කිව්වොත් එම සාක්ෂියක් දෙන්න කියලා මට දෙන්න පුළුවන්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන තාර්කත් එක්ක මේ අනාවැකි පිළිමද එහෙම නැත්නම් අනාගතයේ සිදුවන දේවල් පිළිමද මට මතක හැටියට ගිය අවුරුද්දේ හරි එක්තරා විශේෂ අනාවරණයක් සනාහන් කරන්නේ. ඔව් ඔව් අපි ඒක ගැන පොඩ්ඩක් මතක් කරමු. මොකක් ගැන තාරක හරියට මේ කිව්වේ? පෞගේ කාලවල මම පොඩ්ඩක් මතක් කරන්නම්. ඔය කොරෝනා වසංගතය. හැබැයි මම කොරෝනා කියන නම කිව්වේ නෑ. වසංගත කාලයක් එනවා කියලා මම කිව්වා. ඒක හරියටම හරි ගියා. ඒ කියන්නේ වසංගත එන්න අවුරුදු කීයක විතර? අවුරුද්දයි මාස 3ක් වගේ ඉස්සෙල්ලා. ඊට කලින් කියන්න පුළුවන් වුණා මේ වසංගතයක් එනවා කියලා. ඊට පස්සේ ඔය රටවල් වල ගැටුම් ඇති වෙන්න තිබ්බනේ කාලයක්. ඊට කලින් මම කිව්වා ඒක ඇති වෙනවා කියලා. ඒක ඇති වෙලා තිබ්බා. ඊට පස්සේ ඔය රටේ ප්‍රධාන චරිත මියපරවලා යනකොට මම වෙලාසෙනින් කිව්වා ඒවත් සඵල වෙලා තියෙනවා. ඒ වගේම දැන් ජනාධිපතිවරණේ යම් යම් තැන්වල මම ගොඩක් දේවල් කියලා තියෙනවා.
දිනන ඒවත් කියලා තියෙනවා කාලෙදි එන ගැටලු එන කාලත් මං කියලා තියෙනවා ඉතින් ඇත්තටම ඒකන සතුටක් තියෙනවා දැන් මේව හරියටම කියන්නේ කොහෙන්ද මේ පණිවිඩ ලැබෙන්නේ මේවා මේ දැනුම කොහෙන්ද ගලාගෙන එන්නේ ඔව් මං නිතර සාමාන්‍ය විදිහට හිටියට නිතර විශ්වත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ ඒවත් හරහා තමයි ගොඩක් දේවල් මට ලැබෙන්නේ එහෙමනම් අපිට අදත් කතා බහ කරන්න පුළුවන් අදත් දැන කියා ගන්න පුළුවන් ඉදිරිය ගැන මොන වගේ දේවල් සිද්ධ වෙයිද මොනවාද මේ විශ්වයෙන් ලැබිලා තියෙන පණිවිඩ ඉදිරිය පිළිබඳව මෙහෙමයි දැනට මට ලැබිලා තියෙන දේවල් තමයි එකක් ඉදිරියේදී විශ්වය සම්බන්ධ මොන හරි හිතා ගන්න බැරි විශේෂ කරුණු ටික ඉදිරි කාලයේදී අපිට මිනිස්සුන්ට දැක ගන්න අහ ගන්න පුළුවන් කමක් තියෙනවා ඒ කියන්නේ මොන හරි අත්හදා බැලීමක් වෙන්න පුළුවන් මොන හරි පරීක්ෂණයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් ඉස්සරහට අපි හැමෝටම අහන්න දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ මේ විශ්වය පිළිබඳව මේ ලෝකය පිළිබඳව විතරක් නෙවෙයි. ඔව්. විශ්වය සම්බන්ධ ඒ වගේම දෙසැම්බර් ජනවාරි වෙනකොට රටේ දේශපාලනයේ දැන් තියෙන ඉහළ පුටුවල යම් යම් මතභේද ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ගැන කල්පනා කරලා ආයේ තරගලයක්ද මේකක්ද අපි ඒ ගැන මේ තාවකාලිකව තියමු හේතුව මං එහෙම කියන්න ගත්තොත් මමත් අර වෙන අය වගේ මේ ඒවට සම්බන්ධ වෙලා වෙන වෙන පැති වලට යන්න පුළුවන්. අතින අර වටපිටාවත් එක්ක එන සම්බන්ධතා සහ පෙරපිනත් එක්ක ලැබෙන දේවල් තමයි මේ තියෙන්නේ ගොඩක් දුරට. ඒ වගේම දෙවැනි කාරණාව තමයි දෙසැම්බර් මේ අවුරුදු දෙසැම්බර් වෙන්න ඉස්සෙල්ලා තව වසංගතයක් හරි මොන හරි වගේ රෝගයක් සම්බන්ධ අපිට අහන්න පුළුවන්කමක් ලැබෙන රටවල් වලින් හරි මේ ලංකාවෙන් හරි ඒ ගැන පොඩ්ඩක් කල්පනාකාරීව ඉන්න. ඒ වගේම ජනවාරි, පෙබරවාරි, මාර්තු කියන මාස තුන පිළිවෙලින් ගත්තොත් එහෙම දේශපාලන සම්බන්ධ කෙනෙක්, ඒ වගේම ආගමික නායකයෙක්, ඒ වගේම කලාකරුවෙක් ওই වගේ ශ්‍රේෂ්ඨ තුනක තුන් දෙනෙකුට භයානක තත්ත්වයක් ඉස්සරහට වෙන්න පුළුවන් ඒ ගැන කල්පනාකාරීව ඉන්න. ඒ වගේම තමයි ඉදිරි කාලයේදී රටවල් වල සටන්කාමී ගති ඇති වෙන මනස විකෘති වෙන දේවල් අහන්න දකින්න පුළුවන්කමක් තියෙනවා ඒ ගැනත් කල්පනාකාරීව බලන් ඉන්න කියලා මම මේ වීඩියෝ එක බලන හැමෝටම කියනවා. ලංකාව ගැන විතරක් නෙවෙයි ලෝකෙ ගැන විතරක් නෙවෙයි විශ්වය ගැනත් දැන් අනාවේ කිව්ව තරක මේ මේ දේවල් හරියටම වෙයිද එහෙම නැත්නම් මේවා වෙයි හෝ නොවෙයි හෝ අනුමානික අපි බලමු නෑ නෑ වෙයි හෝ නොවෙයි හෝ නෙමෙයි හැබැයි මම දකින දේ ඒක තමයි හැබැයි ගොඩක් දුරට සමහර දේවල් දැන් වෙනවා කියන එක දැන් උදාහරණයක් කෙනෙක් කෝච්චියක් එනකොට නෑ මම මේකෙ මැරෙන්නේ නෑ කියලා හරියට පීල් උඩ හිටියොත් හරිද ඒක මැරෙන්නේ නැති වෙන්නේ නෑනේ හරිද ඒ වගේ අපිට දෙයක් වෙනස් කරගන්න පුළුවන් හරිද දැන් ප්‍රශ්නයක් උදාහරණයක් කියනවනම් කවුරු හරි ඔබතුමාට මම උදාහරණයක් කියන්නේ ඔබතුමාට කවුරු හරි ගහන්න ඉන්නවා හරිද ඔබතුමා මේ පාර දැනගෙන වෙන පාරකින් ගියොත් අර ප්‍රශ්නේ මග ඇරෙනව නේද අන්න ඒක තමයි මේ ජ්‍යොතිෂය හරහා කියන්නේ ඒක වැරදියට තේරුම් ගැනීම එක තමයි ගොඩක් අය දින ගැටලුව ඒ වගේ දේවල් කියන්න පුළුවන් කතා බහ කරන්න පුළුවන් තාරක දැන් අපි ගත්තොත් එහෙම තාරක කිව්ව සමහර දේවල් හරි භයානක පැති තියෙනවානේ මිනිස්සුන්ට මොන වගේ උපදේශයක් දෙන්න පුළුවන්ද අවසාන වශයෙන් රටේ ලෝකෙ ජීවත් වෙන අයට තාරකට දැන් මේ විශ්වත් එක කරන ගනුදෙනු හරහා ලැබිච්ච දැනුම් පද්ධතියත් එක්ක මිනිස්සුන්ට මොන වගේ උපදේශයක් දෙන්න පුළුවන් මට කෙටියෙම දෙන්න තියෙන එකම දෙයයි ජීවත් වෙලා ඉන්න කෙටි කාලය තුළ මිනිස්සුන්ට සහ සතෙකුට වුණත් ඕනම කෙනෙකුට හොඳක් කරන්න ඒකෙන් ප්‍රතිඵලය හොඳ වෙලා Tamanට විශ්ව විසින්ම මේ සබාදාම විසින් ආශිර්වාද කරනවා ඒක කවදා හරි දවසක අපි අමාරු තැනක හිටියොත් ඒ තැනින් ගොඩ එන්න අපේ හොඳ කවදා හරි දවසක උදව්වක් විදියට ලැබේ ඒක තමයි මට කියන්න තියෙන්නේ එවනම් මේ පණිවිඩය ඇත් එක්ක මේ අනාගතයේ පිළිබඳ අනාවරණ අනාවැකි ටිකත් එක්ක තාරකත් එක්ක අද දවසේදී අරගෙන ආව කතා බහින් සමගන්නට වෙලාව ලැබිලා තියෙන බොහෝ දේවල් කතා කරා අදෘශ්‍යමාන ලෝකයේ පිළිබඳව මේ නොපෙනෙන දේවල් පිළිබඳව තාරකත් එක්ක කතා බහ කරා තව දවසක මේ වගේ අදෘශ්‍යමාන ලෝකයේ වෙනසරණකින් හමු වෙන බලාපොරොත්තු වෙන අද එහෙමනම් අපි සමගන්න වේද ස්තුතිවන්ත වෙනවා ආයිබෝන් ආයිබෝන්